අපේ ජීවිතේ ප්‍රීතිය සතුට රඳවා ගැනීම ගැන තමයි අපි මේ මයින්ඩ්ෆුල්නස් විශේෂාංගය තුලින් කතා කරමින් ඉන්නේ. අපේ ජීවිතේ ප්‍රීතිය සතුට අවම කරන එහෙම නැත්නම් අඩු කරන තවත් වැදගත්ම දෙයක් පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි වේදනාව. අපි කවුරුත් වේදනාව අත්විඳලා තියෙනවා. විවිධාකාර වේදනාවන්. මානසික වේදනාවල් එහෙම නැත්නම් හිතට දැනෙන වේදනාවල් වෙන්නට පුළුවන්. ඒ වගේම කායික වේදනාව. අපි මේ වේදනාත් එක්ක ජීවිතේ පුරාවටම දුක් විඳිනවා, විඳවනවා. හිතලා බලන්න. හිතට දෙන දෙයක් සිද්ධ වුණාම අපි ප්‍රිය කරන කෙනෙක් අපෙන් ඈත් වුණාම අපිට හිත රිදෙන විදිහට බැන්නාම කතා කරාම එහෙම නැත්නම් අපි ලෙඩකට දුකකටපත් වුණාම අපිට පුදුමාකාර දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක තමයි මානසික වේදනාව. ඒ වගේම තමයි මේ මානසික වේදනාවක් ඇති වුණාම හිතට ඒක ඉතා තදබල ලෙස කාවැදුනහම අපිට ඒකෙන් ඉවත් වෙන්න ලේසි නෑ. සමහරට අපි දින ගණන් නෙවෙයි සති මාස ගණන් නෙවෙයි අවුරුදු ගණන් සමහරට අපි මේ වේදනාවන් විඳිනවා. ඒ වගේම තමයි කායික වේදනාව. විවිධ රෝගාබාධ නිසා අපට බරපතල කායික වේදනාවක් ඇති වෙනවා. විවිධ රෝග තත්තු තියෙනවා. සමහර වෙලාවට අපිට මේ හැදෙන ඔළුව කැක්කුමක් ඇඟපතේ කොන්ද කැක්කුමක් වෙන්නට පුළුවන්. නමුත් ඊට එහා ගිය අපි දන්නවා ආතරයිටිස් වැනි රෝග තත්තු, පිළිකා වැනි රෝග තත්තු මෙවැනි තත්වයන් වලදී සීමා රහිත විදිහට පුදුමාකාර වේදනාවල් වලින් පෙළෙන අය අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර අපිත් ඒ වේදනාවන් අත්විඳලා තියෙනවා. ඇයි මම මේ වේදනාව ගැන අද කතා කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි කතා කරමින් ඉන්නේ මයින්ඩ්ෆුල්නස් ගැන. ඔබ දන්නවද? එමත්ත ඔබ නිකම්මත් හිතලා තියෙනවද? මයින්ඩ්ෆුල්නස් සතිමත් වීම තුලින් මේ වේදනාවන් නැති කරන්න එමත්නම් අවම කරන්නට පුළුවන් කියලා. සතිමත් බව කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ වේදනාවට ඉතාමත්ම හොඳ ඖෂධයක්. ඒක ඔබට පුළුවන් අත්විඳලා බලන්න. හොඳට හිතලා බලන්න. අපි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ සතිමත් වීම කියලා කියන්නේ අපි හැමදාමත් කතා කළා වගේ අපේ හිත එක අරමුණක එහෙම නැත්නම් වර්තමාන මොහොතේ රඳවා ගැනීම පවත්වා ගැනීම කියන එකයි. එහෙම නැත්නම් විසිරෙන සිත පාලනය කර ගන්නවා කියන එකයි. අපි බලමු කොහොමද මේ කායික මානසික වේදනාවන් මයින්ඩ්ෆුල්නස් තුලින් අවම කරගන්නේ කියලා. අපිට වේදනාකාරී දෙයක් ආවම සිදු වුණාම අපේ සිත හැම මොහොතකම ඒ වේදනාකාරී සිදුවීම අල්ලාගෙන අතීතයට ගිහිල්ලා වර්තමානයට ගිහිල්ලා විසිරෙන සිත තුලින් මේ වේදනාකාරී සිදුවීම එහි මතකයන් අල්ලා ගැනීම තමයි අපි බොහෝ දුරට කරන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා ඒ වේදනාකාරී සිදුවීම් අවසන් වෙලා අතීතයට එකතු වෙලා ඉවරයි. ඒවා මතකයන් තමයි. ඒවා යථාර්ථයේ නැති දේවල්. හැබැයි අපි යථාර්ථයේ නැති දේවල් එකතු කර ගැනීම තුළ ඒ රඳවා ගැනීම තුළ අපි තවමත් මේ මානසික වේදනාවන් විඳිනවා. ඒ වගේම තමයි හොඳට හිතලා බලන්න අපේ කායික වේදනාව ගැන. අපේ මේ දනිස්සේ තද කැක්කුමක් හිතලා තියෙනවා කියලා හිතලා බලන්න. ඒ වෙලාවට ඔබ ඇත්තට මොකද කරන්නේ? ඔබේ හිත ඔබ පවත්වා ගන්නේ මේ දනිස්ස තුළ. එහෙම නැත්නම් ඒ අසනීපයේ රෝගය දැනෙන වේදනාව තුළ. ඔබ හැම වෙලෙම හැම මොහොතකම ජීවත් වෙන්නේ ඔබේ මනස මෙතන රඳවා ගැනීම. මගේ වේදනාව මෙතන කියන සිතුවිල්ලත් එක්ක ඔබෙහි ස්පර්ශ කරන්නට පුළුවන්. විවිධ ආලේපන ගහන්නට පුළුවන්. විවිධ බෙහෙත් වර්ග හොයන්නට පුළුවන්. මේ සෑම දෙයකින්ම ඔබ කරන්නේ ඔබේ වේදනාව මනසේ එකතු කරගෙන අල්ලාගෙන ඉන්නවා ඔබ අතාරින්නේ. එතකොට මේ සියලු කායික සහ මානසික වේදනාවන් ඔබේ සිතත් එක්ක සම්බන්ධයි කියලා ඔබට පැහැදිලි ඇති. අපි මේකට කියනවා සයිකොලොජිකල් මානසික පේන නැත්නම් සයිකොලොජිකල් පේන් මානසික වේදනාව කියලා. ඕනෑම වේදනාවක වැඩිපුර කොටසක් තියෙන්නේ ඇත්තටම පවතින කායික වේදනාවට වඩා මෙන්න මේ සයිකොලොජිකල් පේන් කියන එක. මේක අවබෝධ කරගත්ත නිසා තමයි අද ලෝකයේ විද්‍යාත්මක ලෝකයේ මේ මනස සංසුන් කර ගැනීම තුළ මේ මානසික වේදනාව අවම කරන්නට අයින් කරන්න පුළුවන් කියන නිසා මෙය ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරන්නේ. මයින්ඩ්ෆුල්නස් වේදනාවට හොඳම ප්‍රතිකාරයක් විදිහට අද ලෝකය අනුමත කරන්නේ නිසා.
ඔබ හොඳට හිතලා අවබෝධයෙන් ඔබ අත්දැකීමක් විදිහට ඔබට ලබන්නට පුළුවන්. ඔබ වේදනාවක් තියෙන වෙලාවක මයින්ඩ්ෆුල්නස් සතිමත් බව පුරුදු කරලා තිබුණා නම් ඔබේ විසිරෙන සිත පාලනය කරගන්නට ඔබට පුළුවන් වෙනවා. ඔබ බොඩි ස්කෑනින් එමෙතන ඔබේ විදීම් ඔබේ හුස්ම ගැනීමත් එක්ක සිදුවන චලනයන් දිහා ඔබ බලාගෙන ඉඳ පුරුදු කරලා තියෙනවා නම් ඔබේ සතිමත් වීම තුල ඔබේ මනස විසිරෙන මනස පාලනය වීම තුල ඔබේ වේදනාව කරා යොමු වෙන සිත ඔබට එතනින් අයින් කරන්නට පුළුවන්. ඔබේ දනිස්සේ දැනෙන වේදනාව ඔබ දනිස්සට යොමු කරන අවධානය ඔබට පුළුවන් නම් ඔබ පුරුදු කරලා තියෙනවා නම් හුස්ම ගැනීමත් එක්ක පපුවට යොමු කරන්න. ඔබේ දනිස්සේ වේදනාව ඔබට අවම කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මානසික වේදනාවක් හිතේ වේදනාවක් තියෙන තැනක ඔබට පුළුවන් නම් ඔබේ හිත ඒ ආකාරයෙන්ම කායික සිරුරේ වෙනස්කම් දිහා බල බලා ඉන්න ඔබේ හිත අතීත මතකයන් කරා ගමන් කරන එකට පාලනය කරන්න නවත්තන්න ඔබට පුළුවන්. ඒ තුලින් ඔබ ලබන සියලු කායික සහ මානසික වේදනාවන් අවම කරන්නට ඒ තුලින් පුදුමාකාර සැහැල්ලුවක් සහනයක් ලබා ගන්නට ඔබට පුළුවන් වෙනවා. මේක අද ලෝකයේ ප්‍රචලිත මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. ඉතා පහසුවෙන් ඔබට මේක අත්විඳින්නට පුළුවන්. මේක නවීන විද්‍යාත්මක ලෝකය තුළ පුරුදු පුහුණු කරනවා වගේම අපේ බෞද්ධ සංස්කෘතිය තුළ භාවනාව තුළින් වේදනාවන් අවම කරනවා කියන එක ඕනතරම් පහළ ඇති. එහෙමනම් බුදුදහම තුළ නවීන විද්‍යාව තුළ ඉතාමත්ම ජනප්‍රිය ප්‍රචලිත වේදනා නාශක ක්‍රමයක් විදිහට භාවිතා කරන්නට පුළුවන් මේ සතිමත් වීම භාවනාව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් ඔබේ ජීවිතේ එකතු කරගන්න පුරුදු පුහුණු කරන්න ඒ තුලින් ඔබේ සියලු කායික මානසික වේදනාවන් අවම කරගෙන ඔබේ ජීවිතයට ප්‍රීතිය සතුට ළඟා කරගන්නට ප්‍රීතිමත් ජීවිතයක් සඳහා පුරුදු පුහුණු කරන්නට ඔබට හැකි වේ. ඒ නිසා උත්සාහ කරන්න දිනපතා සතිමත් වෙන්න මයින්ඩ්ෆුල්නස් ජීවිතයට එකතු කරගන්න. ආයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.